අයිබෝවන් හරිදේ හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල කැබිනට් 2 වෙනසක් සෞ කැමැතිකම රමේෂ්ට කෙහෙලියට පරිසරය වැඩි කළ විදුලි බිලට එරෙහිව රට පුරා පන්දම් විරෝධතා විදුලි බල්බ කුප්පි ලාම්පු යලි එළියට දකුණට තද වැසි රත්නපුර කොළොන්නේ නිවසක් මතට පස් කන්දක් අවුරුදු 17ක දරුවෙකු මරුට කෝටි 23ක කොකේන් කටුනායක දියල්ලයි බස් තරඟයෙන් යතුරු පැදි කරුවෙකු මරුට ප්‍රථමයෙන් දේශීය පුවත් අද කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් සංශෝධනය කරනු ලැබුවා එනුව කෙහෙලිය රබුක්වැල්ලගෙන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඉවත් කර තිබෙනවා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දී ඇත්තේ අමාත්‍ය රමේෂ් පතිරණයි ඔහු කර්මාන්ත අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබනවා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙලිය රබුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස දියුරුම් දී තිබෙනවා කැබිනට් සංශෝධනය පිළිබඳ තොරතුරු දැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි අද පෙරවරුවේ මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරනු ලැබුවේ ඒ අනුව දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබූ සෞඛ්‍ය ඇමති ධුරය කෙහෙලිය රමුක්කැල්ල අමාත්‍යවරයාගෙන් ඉවත් කර තිබෙනවා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙන්නේ රමේෂ් පතිරණයි වෛද්‍ය රමේෂ් පතිරණ අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නේ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය ධුරය අහිමි වූ කෙහෙලිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දියුරුම් දුන්නා එමෙන්ම රාජ්‍ය අමාත්‍ය රංජිත් සීමලා පිටියේ විසින් දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව තවත් කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් ඔහුට හිමි වුණා ඒ රාජ්‍ය බැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ධුරයයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කෘෂිකර්ම සහ බැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ අද පෙරවරුවේ දියුරුම් දුන්නා වැඩිකල විදුලි බිලට එරෙහිව ඊයේ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයක පන්දම් විරෝධතා පැවැත්වුණා. ඉහළ දැමු විදුලි බිල වහම හකුලා ගන්න ලෙසයි ජනතාව ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඉල්ලා සිටින්නේ. වැඩිමන විදුලි බිලට විරෝධය පළ කරමින් මිනුවන්කොඩ නගරයේදී ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා. ජාතික ජනපල වේගයේ සහ මිනුවන්කොඩ ජනතාව එක්වයි මෙම පන්දම් විරෝධය සංවිධානය කර තිබුණේ. දේශපාලකයෝ පිටරටවල සවාරි ගන්න වෙලාවේ ජනතාවට මේ රටේ පාඩු වෙන ආයතනේ බර අදින්න සලස්සලා තියෙනවා රනිල් වික්‍රමසිංහලගේ මහින්ද රාජපක්සලගේ රජයෙන් අපි මේ වෙලාවේ අහනවා අපිද මේ විදුලි බල මණ්ඩලයට දරා ගන්න බැරි තරම් සේවකයෝ දැම්මේ උඹලා මේ රටේ ජනතාව අඳුරේ තියන්න තියන්න ජනතාවගේ ඇස් ඇරෙනවා ජනතාවගේ හිට් ලොක් කරන්න උඹලට බෑ විදුලි බිල වැඩි කිරීම වහම අකුල ගන්න ඒ වගේ කොමිෂන් සභාවෙ ඉන්නටත් කියනවා මේ ජනතාව රැවට්ටුවා මේ රටේ ආර්ථිකයට මරු පහරක් මේ විදුලිය කලවකැලේ නගරයේදීත් පන්දම් විරෝධතාවයක් පැවැත්වුණා සමග ජනබල වේගයයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ 18%කින් විදුලි බිල ඉහළ දැමීම කිසිසේත්ම සාධාරණ නැති බවයි විරෝධතා කරුවන් ප්‍රකාශ කළේ කිසිසේත් මේ ගාන ගෙවන්න අපි එකඟ වෙන්නේ නැහැ කිසිදු සහනයක් මිනිස්සුන්ට දෙන්නේ නැතුව මිනිස්සුන්ට තනි කරම පීඩනය පමණයි මේ රජය දෙන්නේ පළවෙනි වාරකේ සල්ලි ඉවරන කල රනිල් වික්‍රමසිංහ විදේශ සංචාරය යනවා ඒ නිසා මේන්ට මුන්ට හෙන ගහන්න ඕනේ මේ මිනිස්සුන්ට කරන අපරාධෙට මහා එවුන්ට මේවා තේරෙන්නෙම නැහැ තේරුණත් උන් තේරුම් ගන්න නැති විදිහට ඉන්නවා මොකද දුප්පත් මිනිහා තමයි හැම පැත්තෙම වැළෙන්නේ තවත් අපි මේ කියනවට වැඩි හොඳයි මේ කටවල් කුලා ගන්න එක ආයේ එනකන් අපි බලාගෙන ඉන්නවා මේ කට්ටිය බොහොම සාදරයෙන් පිළිගන්න ඉච්චරයි මට කියන්න තියෙන්නේ මේ බියකම පේරගස් හන්දියේ සංවිධාන කර තිබූ විරෝධතාවයයි විරෝධතාවයට සහය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාද එක්ුණා මන්ත්‍රීවරු කියනවා බිල වැඩි වෙන්නේ ලයිට් පාවිච්චි කරොත් නැත්නම් ඉතින් වාහන යනකොට ලයිට් බිල වැඩි වෙන්නේ නැහැ නේ ජනතා සංවේදීත්වය නැති ආණ්ඩුවක් තමයි මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිම සැලැස්මක් නැහැ ජනතාවට සහනයක් ලබා දෙන්න මේ ආණ්ඩුවේ තියෙන එකම සැලැස්ම තමයි ජාතික ජනබල වේගය පනදුර නගරයේදීත් පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා වලන මන්සන්දියේ සිට පනදුර නගරය දක්වා විරෝධතාකරුවන් පන්දම් දල්වාගෙන රජයට සිය විරෝධය පළ කළා නැති
ඇත්තටම මහමැදිරිවල ඉන්න මිනිස්සුන්ට මේ වේදනාව දැනෙන්නේ නැහැ. ඔබ කරන්න ඕනේ මේ රටේ ඇමතිවරුන්ගේ, මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි බිල්, හිඟ බිල් අය කරගන්න විසි ක්‍රමවේදයක් සකස් කරන එක. මේ පාහර වැඩේ නවත්තන්න ඕන. මේක නැවැත්වුවේ නැත්නම් අපි ජනතාව එකතු කරගෙන දවැන්ත ව්‍යාපාරයක් ගෙනිනවා, මේ ආණ්ඩුව ආපස්සට හරවන්නකම් ගෙනිනවා කියලා අපි මේ අවස්ථාවේ කියනවා. වැඩිකල විදුලි බිලට එරෙහිව ඇල්පිටිය ගල්කඩුල්ල ප්‍රදේශයේ ජනතාව සිය නිවෙස්වල විදුලි බුබුලු නිවා දමා කුප්පි ලාම්පු දැල්වා සිය විරෝධය මෙලෙස පළ කළා. දැන් ලයිට් කොයිලයි මණ්ඩලෙට පාඩුනේ අපට ගෙවන්න බෑ. බොලාගේ හොරා කෑම නවත්තපල්ලා මේ පාරිභෝගික ජනතාවට මේ වගේ තීරණයක් දෙන්න එපා. දැන් අපි ගෙදර බලුක් හතක් තියෙනවා. දැන් බලුක් හතෙන් ගැලවුවා දෙකක්. ගලවලා අද මම මේ දෙකේම මෙන්න රත්තරා මහත්තයෝ මූඩියේ ගලවලා ලාබ් දෙල් කුප්පියට පත් කරා. බෙල් දා ගන්න තැනක් නෑ මහත්තයෝ. දාලා දාලා බෙල්ට් එක තද කරගත්තා. ඔයගොල්ලෝ කියන විදිහ තද කරගත්තා. දැන් තින්නේ මේ තොණ්ඩුව දාගන්න තැනයි බෙල්ල තද කරගන්න. දැන් මගේ පුතාලා හොඳ බබාලා වගේ ඔය කුප්පි ලාබ්බු ඔය රත්තරන් ඇස් එකට පුරුදු කරගන්න පුතේ. රජවාසලේ සේවකරණ ඉදදී කවි කියවනවා. නිතරම සතුටින් කල් කියවනවා. අන්දරේ ගැන පිට ගම්වලත් ප්‍රසිද්ධ වුණා. මේ ලයිට් බිල් ගෙවන්න කොහොමද? අපි රුපියල් 3-4000ක් මාසෙකට ගෙවන්නේ කොහොමද? අට රුපියල් 5000ක් වගේ ආදායමක් මාසෙට තියෙන්නේ. මේ තනියම අපි ජීවත් වෙන්නේ. ඇයි මෙහෙම කරන්නේ අපිට? ලයිට් පාවිච්චි කරන විදියක් නෑ. ඒක තමයි මේ බල්බ් එක ගලවල මේ කුප්පියක් හදාගත්තේ. තවමත් පොලිස් ප්‍රතිවරයෙකු පත් කරගන්නට ආණ්ඩුවට හැකිවේ නැතැයි ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා සීඩී වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව අදින් අවසන් වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ මාතලේ පැවති සමුළුවකට එක් වෙමිනොයි. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික සංවිධානය කළ ජාතික ජනබලවේගයේ මාතල දිස්ත්‍රික් සමුළුව ඊයේ පැවැත්තුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. තෙහමතනම ශාලා ඉතිරින්න බලාපොරොත්තු සහිත ත්‍රිවිධ හමුදා සාමූහික කණ්ඩායමද අපිට සහාය දෙමින් තිබේ. ආණ්ඩුව වැඩිම බය වෙලා තියෙනවා. මා දන්නවා කමල් ගුණරත්න උදේ හවා මේක ගැන කල්පනා කරනවා. මම පාර්ලිමේන්තු ඉදිරියේදී අහන්නිටන් ඉන්නවා කමල් ගුණරත්නයි හමුදාපතිවරයයි පහුගියදා නයිජීරියාවට ගියාද නැද්ද කියලා. නයිජීරියාවට ගෙනියන්න ඇවන්ගාඩ්ගේ සබත්තාවයක් තිබුණාද නැද්ද කියලා දැනගන්න ඕන. ඒගොල්ලෝ බලයෙන් අර මත් වෙලා ඊට වඩා කෙනෙක් නැහැ වගේ කියලා හිතලා ආරුඪ වෙච්ච මිනිස්සු කණ්ඩායමක් කියලා. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ පොත් ලියපුවාම සමස්ත හමුදාවම ඒගොල්ලන් එක්ක ඇති කියලා. හැබැයි ලියපු පොත්වලට වඩා පෙරලපු පොත් වැඩි ප්‍රමාණයක් තියෙන බව මේ අය දන්නවා. විවිධ ආකාරයේ අඩත්ීට්ටම් කරන්න හදනවා. අපි හැමදෙනාම සාමික මේ වීදිකාවට නැගලා තියෙන්නේ කමල් ගුණරත්නලාගේ ආරක්ෂක ඇමතිලාගේ කුඩා කුඩා කෙනෙත් තීලි වලට පසුබහින ව්‍යාපාරයක් ලෙස නෙවෙයි. ඉන්න පොලිස්පතිවරට මාස 3-3 දිගුදෙන්ඩ සිදු වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවර අතරින් වගකීමක් දරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. හොයන්නේ වගකීම විතරක්ම නෙවෙයි හැබැයි තමන් කියන දේට මොනතරම් ප්‍රමාණ නටනවද කියන එකත් හොයනවා. ඒකනේ ප්‍රධාන සෙමයි. විවස්ථානුකූල ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? විවස්ථානුකූල ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරේ පත් කරන්න පුළුවන් සති දෙකකට එහෙත් එක් වතාවක් විතරයි. ඕකයි විවස්ථාව. දැන් අර මාස 3 කැලේ දෙක තියෙනව නේද? ඒක ගන්නේ ජනාධිපතිව දීර්ඝ කරපු විදියට නෙවෙයි, විවස්ථා සභාව දීර්ඝ කරපු විදියට. දැන් එහෙනම් සති දෙකම 9 වෙනිදා යා විශ්‍රාම ගියා. සති දෙකයි ජනාධිපති දෙන්න පුළුවන් 23 වෙනිදා ඉවරයි. හැබැයි අදත් පොලිස්පතිවරේ හොයාගන්න බැහැ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා අද. මාණ්ඩලික සේනේ ලංකාවෙන් පිටරට ගිහින් තියෙන 591යි. වෛද්‍යවරුත් ඇතුළත මිලියන 1.5ක් රාජ්‍ය සේවයේ ඉන්නවා. ඊගොඩ විශ්වවිද්‍යාල කථකාචාර්යවරු 2020 21 22 23 කියන මේ අවුරුදු ඔක්කොගෙටම ගිහින් තියෙන 385 දෙනයි. දැන් මේ රට හැර යනවා කියන එක ලොකුවට කියනවට වඩා මම ලෝකේ රටවල ඉන්න බුද්ධිමතුන්ගෙන් ඉල්ලනවා රට වෙනුවෙන් තමන්ගේ යුතුකම කරන්න. ඊශ්‍රායල් ජාතික ඊශ්‍රායල්ට යනවා නම් ශ්‍රී ලාංකික ශ්‍රී ලංකාවට එන්න ඕන. මේ කියවන තරමට ඊළඟ ඡන්දයක් තිබ්බොත් මම කියන්නම් ඔය කවුරුත් බලාපොරොත්තු වෙන ඔය පිරිසිදු චරිත කවුරුත් ඡන්දයකට එන්නේ. අලුත් මිනිහෙක් කියයිද පට්ට පතුරු යන්න බණිනවනේ. ඒ හෙන ගාමම් මැරියන් ගිය ගිය දැන් ගිය සැරේ එහෙම කියලා හොඳ මිනිස්සු ටිකක් ගෙනාවනේ. වියත්මගෙන් කියලා ගෙනාවා. දැන් මේ මිනිස්සුනත් පතුරු බණින්. ඒතකොට කවුද ආයෙ ඉල්ලන්නේ? අර පරණ බඩු ගෑල් ටිකක් නේ ආයෙ ඊළඟ සැනේට එයි. හොරකම් වලට, මිනී මැරුම් වලට, චණ්ඩිකම් වලට නම් මෙච්ච පිරිසක් තමයි ඊළඟ පාර්ලිමේන්තුවේ ඔය කියන විදියට යන්නේ. ස්ථාවර තැන්පතු සඳහා පොලිය 125න් ඉහළට ගියා. ඒ වෙලාවේ සමහර බැංකු නිශ්චිත ස්ථාවර පොලියකට ස්ථාවර තැන්පතු ලබා ගත්තා. හැබැයි මේ සියල්ලමත් එක්ක තාම පීඩාවටපත් වුණු ණය ගෙවන්නන් පිරිසක් විශේෂයෙන් සුළුහා මැද පරිමාණ නිෂ්පාදකයින්, රාජ්‍ය සේවකයින්. ඒ නිසාම දැඩි ඍජු සොයා බැලීමක් කිරීමට මහ බැංකුවට යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ පාසල් දරුවන් නිර්මාණය කළ චිත්‍රපටයක් සිනමා ශාලාවල මීට පෙර දර්ශනය කර නැහැ. පළමු වතාවට පාසල් දරුවන් නිෂ්පාදනය කළ සිංහල දිගු චිත්‍රපටයක් රොකට් නමින් තිරගත වීමට නියමිතයි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රත්නපුර සිවිලි මධ්‍ය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවනයි. රොකට් චිත්‍රපටයේ පිටපත අධ්‍යක්ෂණය, සහය අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය, ආලෝකකරණය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂණය, ගීතනු නිර්මාණය, පද රචනය, අංග රචනය, හඬ ගැවීම්, ග්‍රැෆික් නිර්මාණය හා රංගන දායකත්වයත් ගීත ගායනයත් මේ දරුවන්ගේ වීම විශ්මයට කරුණක් නොවන්නේද? රොකට් චිත්‍රපටයට ඇතුළත් ගීත දෙකක් පසුගියදා එළිදැක්වුණා. මෙම චිත්‍රපටයට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ගීත දෙක එළිදැක්වීමේ අවස්ථාවට හිටපු රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති සරත් ධර්මසිරි සහභාගී වුණා. ඔහු මෙම අපූර්ව නිර්මාණය අගය කරමින් කතා කළා. කවුරු හරි ළමෙක් සිනමාවට එවන්න පුළුවන් නම්, සිනමාවේ විවිධ අංශවලට යොමු කරන්න පුළුවන් නම්, ඔහු තුල වෙනත් විනයක් හදන්න ඕනේ. ඔහු තුල ස්වයං විනය හැදෙනවා. ඒක සීවලියට රත්නපුරට ආඩම්බරයක් කියලා මම ප්‍රකාශ කරනවා. රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ රොකට් චිත්‍රපටය 20/24 පෙබරවාරි සිට තිරගත වීමට නියමිතයි. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දෙනියයි අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිල්මලා ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කර ඇති ගං වතුර අනතුරු ඇඟවීම් නිවේදනයද දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි පීඩා එල්ල වී තිබෙනවා. පස් කණ්ඩියකට යටවීමෙන් වයස අවුරුදු 17ක පිරිමි දරුවෙකු මිය ගිය පොතක් රත්නපුර කොළොන්නෙන් වාර්තා වුණා. මෙවන විට ඇදහැලන අධික වර්ෂාපතනයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයටයි. නයයම් අවදානම් හේතුවෙන් මෙවන විට මීරේබැද්දේ පවුල් 380ක් බලපෑමට ලක්ව තිබෙනවා. ස්ථාන 6ක පවුල් 106ක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි ආපදා ක්‍රමණාකරණ ඒකකය සඳහන් කළේ. සිය පදිංචි ප්‍රදේශවලින් ඉවත් කළ ජනතාවට අවශ්‍ය සහන් ලබා දීමට මිලියන 2කට අධික මුදලක් වෙන් කර තිබෙනවා. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කොළොන්න ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටුණා. අනතුරින් නිවසේ සිටි 17 දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඒ පවුලේ කීප දෙනෙකු තුවාල වුණා. අවසනාවන්තාකර 17ක වයවුරුදු 17ක වයස ඇති පිරිමි දරුවෙක් මිය ගිහිල්ලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කයට අද උදෑසන තිර නැවතත් දැඩි වර්ෂාපතනයෙන් පත් වෙනවා. පසුගිය පැය 24 තුළ සිදුවීම් අනුව දැඩි බලපෑමක් ලක්ව දිස්ත්‍රික්කයේ විදිහට බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාෂයේ මීරේබැද්ද ප්‍රදේශයේ ඊට අමතරව හපුතලේ ප්‍රදේශයට යන දියතලාව දුම්රිය මාර්ගයට යන ප්‍රදේශයන් වලට පස්කොඳු කඩා වැටීම් ගල්පෙරළීම් ගැනි සිදුවීම් සිදු වුණා. මීරේබැද්ද හබුලුමුල්ල ප්‍රාදේශීය කොට්ටාෂයට යටත්ව තිබෙන මීරේබැද්ද සහ හපුතලේ යන ප්‍රදේශයන්හි පවුල් 380කට ආසන සංඛ්‍යාවක් මේ බලපෑමට ලක් වෙලා තියෙනවා. අද මේ වන විට මෙම බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක පවුල් 119ක් සහ පුද්ගල 455ක් ඉවත් කළා තියෙනවා. ඊට අමතරව හපුතලේ දිස්ත්‍රික්කයේ පවුල් 27ක් ඒගොල්ලන්ම ඔවුන් විසින්ම එම ස්ථානයෙන් ඉවත් වෙලා තියෙනවා. ආපදා ක්‍රමණාකරණ අංශය විසින් මෙම සහන මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම සඳහා මිලියන 2කට ආසන්න මුදලක් දිස්ත්‍රික් දිසාපතිවරයාට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට ලබා දී තිබෙනවා. මීට අමතරව සුළු පිරිසක් තම ස්ථානවල ඉවත් වීමට අකමැත්ත පළ කරලා තිබෙනවා. ඉවත් වුණ අකමැත්ත පළ කරලා තියෙන සුළු පිරිස සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරලා අපි අධිකරණ නිවේකයක් ලබාගෙන ඔවුන් ඉවත් කිරීමට කටයුතු කරන ඒ සම මේ අතර දකුණු පළාතටද තවදුරටත් අධික වැසි ඇදහැලමින් පවතිනවා. ඊයේ රාත්‍රියේද දකුණට දහරණිපාත වැසි ඇදහැලුණා. අධික වැසි තත්ත්වයක් සමග අකුරැස්ස, දිනියාය, මුලටියන සහ වලස්මුල් යන ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති පාසල් වසා දැමීමට තීරණය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර තත්ත්වයක් දැවක ඇතිවීම පවතින විශේෂයෙන්ම දිනියාය, උල්බොක්ක නගරයේ සම්පූර්ණයෙන් නැතර වෙලා ඊට පස්සේ අකුරැස්ස යම් ප්‍රදේශ සහ මුලටියන සහ මාතර නගරයේ. ඒ නිසා දැන් අපි පාසල් දරුවන්ට අද අපි පරීක්ෂණයකුත්
තිබුණා. ඒකේ වුණත් ඉතින් මේ තත්ත්වය සලකලා අපි අවසර දීලා තියෙනවා කලාපවල අධ්‍යක්ෂවරුන්ට අධ්‍යක්ෂකවරයන්ට අභිමතය පරිදි පාසල් කීපයක් එහෙම නැත්නම් තමන්ගේ කලාපීය සියලුම පාසල් වුණත් එමෙන්ම නිල්වලාගංග ද්‍රෝණියට නිකුත් කර ඇති ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනද දීර්ඝ කර තිබෙනවා. නිල්වලාගංගාවේ ඉහළ ප්‍රදේශවල ජලමට්ටම් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහකොඩ සහ මාතර කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල නිල්වලාගංග නිම්නයට අයත් පහත් බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ දැඩි අවධානමක් පවතින. ගංගාවේ ජලමට්ටම සැලකිය යුතු ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම අත්තනගලුවේ ද්‍රෝණිය ගංගාවේ ජලමට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුරුතවෙල ජලාශයට ලැබෙන ජලධාරිතාව අධික ලෙස ඉහළ යමින් පවතිනවා. නිම්නයට ඌරුබකොය ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතන තත්ත්වයක් ඇති වුණු නිසා ඊ රාත්‍රියේ කාලය තුළ විශේෂයෙන්ම මෙහි වර්ෂාපතන තත්ත්වයේ බලපෑම කටුවන නගරයට ඇති වුණා. කටුවන නගරයේ ඇතැම් ප්‍රදේශ ගංවතුර තර්ජනයට ලක් වුණා ඊ රාත්‍රිය තුළ. මුරුතවෙල ජලාශයට අධික ජලධාරාවක් ලැබෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා අද සවස් කාලය වන විට ඇතැම් විට මුරුතවෙල ජලාශයේ වාන්දරට විවෘත කිරීමට සිදුවිය හැකි. තංගල්ල නගරයේ මුහුතර ගලා බසින කිරමෝය ඉහළ පිහිටි කැකිරියෝබඩ ජලාශය වාන්දැමීමට ඉතා අසන්න තත්ත්වයක පවතිනවා. මීට අමතරව දැදුරෝය ජලාශය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරෝය ජලාශයේ වාන්දොරටු හතරක් පෙවන විට අඩි තුන බැගින් විවෘත කරලා පවතිනවා. සමස්තයක් ලෙස මේ වන විට දිවයිනේ වාරිමාර්ග ජලාශවල ජලධාරිතාවය 40%ක මට්ටම ඉක්මවා ගොස් තිබෙනවා. පවතින තත්ත්වයත් සමග දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අධික වර්ෂාපතනයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ආකාරයයි මේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ කටුනායක ආණ්ඩිඅම්බලම ප්‍රදේශයේදී අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මාතර සිට කොළඹ දක්වා ධාවනය කළ බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. ඒ වාද්දුව මන්සන්ධිය ආසන්නයේදී අනතුරින් 52 වැනි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. බස් රථ දෙකක් තරඟයට ධාවනය කිරීම නිසා යතුරුපැදිකරුට ජීවිතය අහිමි වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර ආරක්ෂිත කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. රුපියල් මිලියන 230කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දුනීසියානු ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීනුයි වැටලීම සිදු කළේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ කෙනෙරක හක්කපටස් ආහාරයට ගැනීමෙන් තුවාල ලබා තිබෙනවා. එම කෙනෙර අසලින් කුඩා අලිපෙටවෙකුද රැඳී සිටින අයුරු මෙලෙස දක්නට ලැබුණා. දැන් ලෝකයම සියතට. පැපුවා නිව්ගිනියා වෙරළ තීරයට අසාමාන්‍ය සාගර ජීවියෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. එලෙස ගොඩගසා ඇත්තේ සාගර ශීරපායි සත්වයෙකු බවයි සැක පළ කෙරෙන්නේ. බැලූ බැල්මට එය දිය කිඳුරියකගේ හැඩයක් ලෙසිනුයි දිස්වන්නේ. සාගර විශේෂඥයින්ට පවා තවමත් එම ජීවියාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබී නැහැ. ප්‍රවෘත්ති අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්.
රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.